ජයගමු ශ්‍රී ලංකා මෙවර කුරුණෑගලට මාර්තු 9 සහ 10 කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී. මම කල්යාණි සතරසිංහ මධ්‍යම පළාත් ජාතික සේක සංගමයේ ප්‍රධාන සංවිධායක එක්සත් ලක්වනිසා සංවිධානයේ නුවරළිය දිස්ත්‍රික් නායක. මම ඇත්ත වශයෙන්ම අද අපි හෙට දිනේ කාන්තා දිනේ සමරන්න මොහොතේ මේ වගේ අවස්ථාවක් ලැබිලා අපිට කාන්තා දිනේට ශක්තිමත් බලයක් ලබා දෙන අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අපි ඉස්සරහට ගෙනියන්නට හෙට දිනේ ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මම ඉස්ලාමම ආරාධනා කරනවා හෙට දිනේ අපේ සමස්ත ලක්වාසි කාන්තාවන්ට අප සමග අත්වැල් බැඳගන්න. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ඉතාමත් ශක්තිමත් දක්ෂ දුරදර්ශී නායකත්වයක් ඇති නායකෙක්. එතුමාගේ දර්ශනේ වටා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපි දන්නවා රටේ සමස්ත ආදායමෙන් වැඩිම කොටසක් අපි උපයන්නට පුළුවන් එකම තැන තමයි සංචාරක කර්මාන්තය. ඩොලර්ස් වලින් අපිට ඩොලර් හිඟයක් තිබුණා. ඒ ඩොලර් හිඟය පියවා ගන්න නම් සංචාරක කර්මාන්තය ඉතා ඉක්මනින් දියුණු කළ යුතු වෙනවා. ඒ නිසා රටේ සමස්ත ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සංචාරක ව්‍යාපෘතියෙන් සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙනවා. හරිම ආසයි අපිට කියන්න, හරිම සතුටුයි ගිය මාස දෙක තුල අපි මෙම රටට සංචාරකයන් 104ක් ගෙන්වාගෙන තිබෙනවා. ඒ 104 ගෙන්වා ගැනීම නිසා අපට ඩොලර් මිලියන 743ක් මේ රටට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. මෙතෙක් කල් අවුරුදු 4කට පස්සේ එක් මාසයක තුලදී ලබාගත් විශාලම මුදල මෙය වෙනවා. ඇත්ත වශයෙන්ම අපි ඒකට ගලු කර යුත්තේ අතිගරු ජනාධිපතිතුමාට. මෙතරම් ආදායමක් ලැබීම ගැන අතිගරු ජනාධිපතිතුමා අපේක්ෂා වන්නේ මේ වසර තුල 130ක් අපේ සංචාරකයන් ගෙන්වාගෙන 130ක් ගෙන්වීමෙන් පසු අප රටට එන ආදායම ඩොලර් ඇමරිකන් ඩොලර් බිලියන 5කට අධික ප්‍රමාණයක් අපේ රටට ලබා ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා දක්ෂ අමාත්‍යවරයෙක් ඉන්නවා, හරිම් ප්‍රනන්දු මැතිතුමා. එතුමාට මඟ පෙන්වලා තියෙනවා, කෙටුම්පත් සලසලා තියෙනවා, හදලා තියෙනවා මේ ඉදිරියට ගෙනියන්නට. පහුගිය වකවානුවේ මතක ඇති මේ රට කඩාගෙන වැටෙද්දී සීලූම හොටෙල් සංස්ථාව වසා දමන්නට සිදු වුණා. සංචාරක ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගියා, රැකිරක්ෂා නැති වෙලා ගියා, අපේ රටට ආදායම් වෙන මාර්ග ඇනහිටලා ගියා. මේ එවැනි මොහොතක මෙවැනි තීන්දුව අරගෙන මුළු ලෝකෙටම අපේ රටට සංචාරකයන්ට එන්න පැමිණෙන්න මේ රටේ සිරි නරඹන්න කියලා කතා කරන්නට අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් හා ධෛර්යයක් තිබුණා. ඒ වාතාවරණේ, ඒ සාමකාමී වාතාවරණේ මේ රට තුල හැදුණු නිසා. අද වෙන විට අපි දන්නවා මේ රටේ තියෙන සම්පත් ගත්තත් අපි සංචාරක ව්‍යාපෘතිය හරහා අද මුළු ලංකාව පුරාම සංචාරකෝ පැමිණලා තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කේ ගත්තත්, නුවරඑළිය ගත්තත් මුළු ආසියාතික කෙරෙම තියෙන මේ හොඳම ගෝල්ෆ් ලීන් එක තියෙන්නේ අපේ නුවරඑළියේ. මේ නුවරඑළියේ මේ දවස්වල ගෝල්ෆ් සෙල්ලම් කරන්නට, අද මැචස් ගහන්නට, සෙල්ලම් කරන්නට මිනිසු සංචාරක ගොඩක් ඇවිත් තිබෙනවා. මේ සංචාරකයන්ගෙන් පවා අපට විශාල ධනයක් මේ රටට එනවා. එපමණක් නෙමෙයි, අපේ රටට අපේ ජනාධිපතිතුමාට ගරු කළා මේ මෑතකදී ජපානය විසින් අපේ රටට සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 12ක් ලබා දුන්නා. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්ධන ලබා ගැනීම සඳහා එය විශාල ශක්තියක් හා ධෛර්යයක් වුණා අපේ රටට. ලෝකයේ සංචාරකයන් අතරට සංචාරක රටවල් හොඳම
සංචාරය කළ යුතු රටවල් අතර රටවල් පහෙන් එකක් ශ්‍රී ලංකාව බවට ඊයේ පෙරේදා නම් කරනු ලැබුවා. එය අපි ලබාගත් විශාල ජයග්‍රහණයක්. ආර්ථික වර්ධනය මේ වසර තුල 2% සිට 3% දක්වා වර්ධනය කර ගැනීමට අදට සැලසුම් කරගෙන තිබෙනවා. වර්තමානයේ රුපියල එක්තැනකට ගෙනල්ලා පාවෙන්නේ නැතුව වෙන ශක්තිමත් රුපියලක් බවට පරිවර්තනය කරලා ඩොලරය 308 දක්වා ගෙන ගන්නට අපට හැකියාව ලැබිලා තියෙනවා. උද්දාමනයට සාපේක්ෂව පොලී අනුපාතය 10%කින් අඩු කරලා තියෙනවා. එපමණක් නොවේ, රාජ්‍ය ආදායම 50%ක් වැඩි කර ගැනීමට අද අපට හැකියාව ලැබිලා තියෙනවා. රටේ බහුතර ජනතාවට සහන සලසන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ඉදිරියේදී පාසල් උපකරණ හා බෙහෙත්වලට වැඩ්බද්ද ඉවත් කර බෙහෙත් හා පාසල් උපකරණ අඩුමිනට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මං හිතනවා මෙවැනි පුංචි කාලයක් තුළ මේ තරම් දීර්ඝ වූ වැඩ කොටසක් කරන්නට වෙන කාටක්වත් හයියක් ශක්තියක් තිබුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාකලාපය බුද්ධිමත්ව හිතලා එතුමා එකතු වෙලා මේ රට ගොඩ ගන්නට බැහැ කියපු තැන ඉඳලා නෑ රට ගොඩ ගන්නට පුළුවන් කියලා අද මේ ගිනි ගොඩට පැනලා අර ඊයේ කිව්වා වගේ මේ රට බේරා ගන්නට එතුමා සමත් වුණා. අද වෙනකොට සීලූම දෙනාට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩු දක්වා ගමන් කිරීමට හැකියාව තියෙනවා. නිදහසේ ඉන්නට හැකියාව තියෙනවා. මං හිතනවා අපි සංචාරක ව්‍යාපෘති ඒ නියලන අය වශයෙන් අපි ඉල්ලා සිටිනවා. අපේ රටේ ජනතාවගෙන්, අහිංසක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බේද බින්නකින් තොරව මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙලට එකතු වෙන්න, ඒක රැසි වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.